ආයිබෝ අනවල හැමෝටම කොහොමද ඉතින් ඔන්න මම අදරන් ආවා අලුත් රෙසිපි එකක් බලමු අපි මේක කොහොමද හදන්නේ කියලා අද මම ඔයාලට කියලා දෙන්නේ රසම රස ඇම්බරෙලා චට්නි එකක් හදාගන්න විදිහ ඉතින් අපි එකින් එක බලමු අපිට ඕන අමුද්‍රව්‍ය මොනවද කියලා අපිට ඕනේ ලුණු ස්වල්පයක් තේ හැඳි එක වගේ ප්‍රමාණයක් ඒ වගේම මිරිස් කුඩු තේ හැඳි දෙකක ප්‍රමාණයක් ඕනේ ඒ වගේම ගම් මිරිස් කුඩු තේ හැඳි එකහමාරක් වගේ ප්‍රමාණයක් මම අරගෙන තියෙනවා ඒ වගේම එනසාලට දෙකක වගේ ප්‍රමාණයකුයි කුරුතු කැබැල්ලකුයි අරගෙන තියෙනවා සීනි ග්‍රෑම් 150ක වගේ ප්‍රමාණයකුත් මම මෙතන අරගෙන තියෙනවා දැන් අපි ඇඹරැල්ලා කිඩි ටික හොඳින් සුද්ධ කරලා සෝදලා පිරිසුදු කරගන්නවා මම මෙතන අරන් තියෙන ඇඹරැල්ලා කිඩි 8ක වගේ ප්‍රමාණයක් ඊට පස්සේ අපි මේ වගේ පොඩි පෙති වලට ඇඹරැල්ලා කපා ගන්නවා ඒ ඇඹරැල්ලා පෙති පොඩි වෙන තරමට හොඳයි ඊට පස්සේ මේ වගේ මැටි භාජනයක් ලිපේ තියාගෙන අපි පොඩි සීනි ප්‍රමාණයක් මුලින් එකතු කරනවා සීනි එක කැරමල් කරගන්න ටික වෙලාවක් යනකොට අපිට පේනවා ලස්සන පැහැයකට මේ සීනි ටික කැරමල් වීගෙන එනවා ඒ අවස්ථාවේදී අපි වතුර කෝප් එක ප්‍රමාණයකුත් එකතු කරලා ඒ සීනි කැට ටික හොඳින් දිය කරගන්නවා මේ වගේ බුබුලු දාගෙන එනකොට අපි අපේ ඉතුරු සීනි ටිකත් ඒ මිශ්‍රණයටම එකතු කරගන්නවා එකතු කරලා ඒ සීනි කැට නැති වෙනකන් හොඳින් හැඳි ගන්න ඕනේ ඉන් පස්සේ ඒ බුබුලු දාගෙන එන සීනියකට අපේ කපාගත්තු ඇඹරැල්ල පෙති ටික මේ විදියට එකතු කරගන්න ඉන් පස්සේ තමයි අපි ලුණු මිරිස් කුඩු එකතු කරගන්නේ ඒකටම අපි ගම් මිරිස් කුඩු ටිකයි කුරුඳු කැබැල්ලයි ඒ වගේම එනසලට දෙකයි එකතු කරගන්නවා විනාඩි 30ක් වගේ ප්‍රමාණයක් අපි මේ ඇඹරැල්ලා චට්නි එක ලිපේ තියාගන්න ඕනේ මධ්‍යම ප්‍රමාණයේ ගින්දර වලින් මේ තියෙන විනාඩි 20කට 25කට විතර පස්සේ දැන් ඔක්කොම හිඳිලා ලස්සන පැහැකට ඇවිල්ලා ඔන්න මන් දැන් ඇඹරැල්ලා චට්නි එක ලිපෙන් බාගත්තා අපිට මේක කල් තියාගෙන ආහාරයට ගන්න පුළුවන් හරිම රසයි ඉතින් මේ ඇඹරැල්ලා කාලේ ඇඹරැල්ලා හැමතැනම තියෙනවා විකුරන්න ඔයාලට පුළුවන් ගෙනල්ලා මේ චට්නි එක හදලා බලන්න බොහොම රසවත් ඇඹරැල්ලා චට්නි එක ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි ඉදිරියටත් මගේ වීඩියෝ නරඹන්න මගේ channel එක subscribe කරලා තියාගන්න ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි